අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ, ගින්ගඟ සහ නිල්වලා ගඟ යන ගංගාවල සහ අත්තනුගලු ඔය ජල මට්ටමද ඉහළ අගයක පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ හේතුවෙන් ඉදිරි පැය 48 තුළ එම ගංගා ආශ්‍රිත පහත් බිම්වල ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මීට අමතරව දැදුරු ඔය, මහ ඔය, බෙන්තර ගඟ සහ කිරම ඔය ආශ්‍රිත පහත් බිම්වල ප්‍රදේශවල ජනතාවද එම ගංගාවල ජල මට්ටම ඉහළ යාම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවද වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. නිර්ත දිග මෝසමේ බලපෑම හේතුවෙන් අද පෙරවරුවේ සිට ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවක් ඇදහැළුණු අතර ඒ හේතුවෙන් ජන ජීවිතයට බලපෑම්ද එල්ල වී තිබෙනවා. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විසින් නායම් පිළිබඳවද කහ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය පැය 24 තුළ වර්ෂාපතනයේ මිලිමීටර 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායමේ බෑවුම් කඩාවැටීමේ, ගල් පෙරලීමේ, පස්කණ්ඩි කඩාවැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම් පිළිබඳවද විමසිලිමත් වන ලෙසද දැනුම් දී තිබෙනවා. කාලගුණයේ පිළිබඳව ඉදිරියේදී වර්තාවන අලුත්ම පුවත් ලදසැනින් පත්තරේ YouTube නාලිකාව තුලින් ඔබව දැනුවත් කරන්නට පත්තරේ අප සූදානම්. දිගටම රැඳී සිටින්න පත්තරේ සමග.